අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නවලක්කල නගරයේ ජනපති අතින් හිට ජන අයිතියට ජාත්‍යන්තර පාසල් නියාමනයේට ස්වාධීන මණ්ඩලය අංගොඩ වෙඩි තැබීමක් එක්කයි කුමරුට මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හෘද නගරය හා කළුගඟ ජලාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පත් කරනවා නව නගරයේ ඉදිකළ රජයේ ගොඩනැගිලි විවෘත කරන්නේ ඊට අදාළ අමාත්‍යවරුන් අතින් මෙරට මහා වාරි විශ්මිතේ වන මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග එම ප්‍රදේශවල ජීවත් වූ විශාල පිරිසක් සිය ගම්බිම් කැපකලේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ඉදි වූ නව ලග්ගල නගරය ජනතා අයිතියට පත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. හරිත නගරයක් ලෙස නිර්මාණය වී ඇති ලග්ගල නගරය හෙට ජනතා අයිතියට පත් කරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල්පල ගන්වමින් ඒ දශක 4කට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ඵලයක් ලෙසින් එම ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000ක් වෙනුවෙන් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරයේ වෙනුවට නව ලග්ගල නගරය ඉදි කර තිබෙනවා අනාගත අවශ්‍යතාද සලකා බලමින් නව නාගරික හා උද්‍යාන නගර සංකල්පයන්ට අනුව සැලසුම් සහගතවයි එය ඉදි කර ඇත්තේ ඒ සඳහා වන මුළු ආයෝජනය රුපියල් මිලියන 4500ක් නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 75ක් නව පොලිස් ස්ථානයක් ඒකක කළමනාකරණ කාර්යාලයක් සමූපකාර ගොඩනැගිලි සංකීර්ණයක් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් සහ මහජන පොලක් හා පොදු වෙළඳ සංකීර්ණයකින්ද එය සමන්විතයි නව බස් නැවතුම් පොලක් සහ තැපැල් කාර්යාලයක් මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 26ක් නව ලග්ගල නගරයට අයත් මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදි කර තිබෙනවා ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043ක් ප්‍රදේශයේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සැපයීම මෙන්ම ග්‍රාමීය මාර්ග පුළුල් කිරීමද සිදු කර තිබෙනවා කැලිකසල සහ අපද්‍රව්‍ය බැහැර කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය ඇතිව සකස් කළ නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කරනවා ලග්ගල නව නගරය දඹුල්ල මාතලේ නාවුල මොරගහකන්ද පල්ලේගම වස්කමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරු කෝට්ටේ මහියංගන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනවා දඹුල්ල නගරයට ඍජුව සම්බන්ධ වන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන රැසක් මෙම ප්‍රදේශයට ළඟාවනු ඇතී මාතලේ නගරයේ සිට ලග්ගල නගරයට ගමන් කිරීමට ගතවන කාලය පැය 4 මාරේ සිට පැය 1 මාර දක්වා අඩු කර ගැනීමට හැකිවීමද විශේෂත්වයක් මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නගරය ඉදිකිරීම සඳහා අදාළ භූමිය තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනතාව විසින්ම වීමයි නව නගරය සැලසුම් කිරීමේදී ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා ජනගහන කේන්ද්‍රගත වීම මෙන්ම ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීමද වැදගත් කරුණක් මේ අතර මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය නිසා ඉඩම් මහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබා දී තිබෙනවා ජනාධිපතිතුමා ඒ පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කරමින් කටයුතු කර ඇති අතර එසේ ගෙවූ වන්දි මුදල රුපියල් කෝටි 1100කට අධිකයි. දේපළ වන්දිවලට අමතරව ජනතාව යලි පදිංචි කිරීමේදී සෑම පවුලකට අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර 1 මාරක කුඹුරු ඉඩමක්ද ලබා දී තිබෙනවා. මේ අනුව හෙට විවෘත වන නව ලග්ගල නගරය රටටම ආදර්ශයක් සපේන සැලසුම් සහගතම නගරය වනු ඇති. මිනිස්සුන්ට ඉතින් ලොකු වාසනාවක් තමයි උදා වුනේ මේ කළුගඟ ව්‍යාපෘතිය හින්දා. අපිට ගොඩනැගිල්ලේම හදා දුන්න එක ලොකු දෙයක්. ඇත්ත වශයෙන්ම අපි ඉස්සර ගොඩාක් දුෂ්කර පරිසරයක හිටියේ. ඉතින් ගොඩාක් සතුටු වෙනවා මේ ලයිබ්‍රිය ලබා දුන්නට.
पुड़ी कड़ा तिब्बे मेट आवड़ पास लुकड़ कड़ा बिजनेस स्कूल फैन गुड़ाकुना दें टाउन के स्कूल तीन लमाइट स्कूल गुड़ाकूर पास वेडी दें ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව හෙටට සිව් වසරක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ජනාධිපති කාර්යාලයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් අද පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ සඳහා දිවයිනි නන්දසින් මහා සංඝරත්නය වැඩම කෙරෙනවා. එම පරිත්‍රාණ ධර්මදේශනයේ නනතුරුව හෙට උදැසන මහා සංඝරත්නය විශේෂ හිල් දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරෙනවා. මේ සංවිධානය කරන්නේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද මුණ ගැසුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. රැස්වීමෙන් පසු පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. අද ජනාධිපතිතුමාත් පිටපු ජනාධිපතිතුමාත් එක්ක අද පාර්ලිමේන්තු කණ්ඩායම රැසීම පැවැත්වුවා. මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන ආකාරය පිළිබඳව තමයි කතා කරේ. ඒ වගේම දෙපාර්ශ්වෙම එක්කහුව වෙලා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව කතා කරා. එක්පි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඒකාබද්ධ පුළුල් සංධානයක් හදලා මේ ආණ්ඩුවට විරුද්ධව ඉදිරි කටයුතු කරන්න. අපි ඒවා ඉදිරි කටයුතු කරනවා. ජනාධිපතිතුමායි විපක්ෂ නායකතුමායි මන්ත්‍රී කණ්ඩායම ඔක්කොම හිටියා. හෙට ඉඳන් පාර්ලිමේන්තුව ඇතුළේ ඉතින් අපේ සටන උත්සන්න කරනවා. හෙට පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. බොහොම පැහැදිලිව එයින් ගත යුතු ක්‍රියාමාර්ග සහ කතිකයන් නම් කිරීම විපක්ෂ ඒකාබද්ධ විපක්ෂ හැටියට ශක්තිමත් මොකද අධිකරු ජනාධිපතිතුමත් ගරු විපක්ෂ නායකතුමත් සම්පෙක් සියලුම කණ්ඩායමකට එක්කාසු වෙලා කටයුතු කිරීමේ අරමුණ පැහැදිලි වුණා. අද පළවෙනිම මේ පාර්ලිමේන්තු කටයුතු හෙට ආරම්භ කරනවා. අද මේ පැවති අලුත් අවුරුද්දේ කණ්ඩායම රැස්වීමේදී අපිට හොඳටම පෙනුනේ අයිතිපාල සිරිසෙන ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා අතර මේ ඇතු වෙලා තියෙන දේශපාලන දීගය ඉතාම ශක්තිමත් නොකැඩෙන හොඳින් ඉස්සරහට ගමන් කරන දීගයක් කියන කාරණය. ඒ නිසා මම කල්පනා කරනවා අපිට අලුත් අවුරුද්දේ විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේදී හැබැයි අපිට පේනවා ඉතින් ඒකේ තියෙන ගැටුම් විතරයි. එන ඕනෑම මැතිවරණයකදී අපිට දිනන්න පුළුවන් ශක්තිය දැන් ගොඩනැගිලා තිබෙනවා. මං හිතන්නේ එක සම්දානයක් හැටියට යන්න තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ අනුව යයි මම හිතන්නේ ජනාධිපතිතුමා සහ විපක්ෂ නායකතුමා එක්කහුවෙලා මේ සම්දානයේ ඉදිරියට යයි. ජාත්‍යන්තර පාසල් කටයුතු නියාමනය කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා උසස් පෙළ ප්‍රතිපල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කියන්න ඕනේ එතුමාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි, සම්පූර්ණයෙන් වැරදි. මොකද එතුමත් සෑහෙන කාලයක් මේ අමාත්‍යාංශයේ අධ්‍යාපන ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්. එය එසේ ප්‍රකාශ කිරීම සාධාරණ නෑ. මේ කොහෙන්ද මේ ශිෂ්‍යයා එන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියන විදිහට මේක අලුතෙන් ආපු දෙයක්. මේක අලුතෙන් ආපු දෙයක් නෙමෙයි එතුමාගේ කාලෙත් ඔය ජාත්‍යන්තර පාසල්වල විවිධ දරුවෝ ඒ වගේ ස්ථාන ලබාගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුවත් අපි පිළි අරගෙන තියෙන ආණ්ඩුක ව්‍යවස්ථා අනුවත් right to education අධ්‍යාපනය ලැබීමේ අයිතිය හැමෝටම තහවුරු කරලා තියෙනවා. එක එක අර්ථකථන කරමින් මේ රටේ දරුවන්ට විවිධ ආකාරයට සලකන් දෙපා කියලා මම මේ දේශපාලඥයන් ඉල්ලා හිටිනවා. මෑත කාලයේ ප්‍රතිඵල දිහා බලපුවාම 2013 වර්ෂයේ ළමයෙක් ඉන්නවා. ඒ ළමයා තුන්වෙනි ස්ථානයේ aran තියෙනවා. 2015 වර්ෂයේ පස්වෙනි ස්ථානයේ aran තියෙනවා පෞද්ගලික ළමයෙක්. 2017 හතරවෙනි ස්ථානයේ, හත්වෙනි ස්ථානයේ, අටවෙනි ස්ථානයේ, පස්වෙනි ස්ථානයේ 2018 වර්ෂයේ තමයි මේ කලාංශෙන් පළවෙනි ස්ථානයට ළමයෙක් ඇවිල්ලා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ළමයින්ට යම්කිසි අදහසක් ගැනීමට අපි දිස්ත්‍රික් තරාව සහ දිවයින් තරාව ලබා දෙමු. අංගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබෙනවා. යතුරුපෙදිකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ ගොස් ඇත්තේ 22 වෙරිදි අයෙක්. අදපස්වරුවේ අංගොඩ මංසන්දිය අසලදී වෙඩි තැබීම සිදු කර ඇත්තේ. මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කර තිබෙනවා. රාජ්‍ය මාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මෙම කමිටුවේ සභාපතිවරයයි. ආචාර්ය හර්ෂද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය DBPH දිසාබණ්ඩාර, වි කනක සභාපති, LSI ජයරත්න, විරාජ් දයාරත්න, මහින් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් තමරසේකර හා තිසුරි වන්නියාරච්චි සෙසු සමාජික සමාජිකවන් වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට අනුව මෙම කමිටුව අදපත් කෙරුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩි දියුණු කිරීමට අදාළ යෝජනා හා අදහස් කමිටුවට අද සිට බහර දීමට හැකිවනවා. සති දෙකක කාලයක් තුලදී කමිටුව ජනාධිපතිතුමා වෙත නිර්දේශ බහර දීමට නියමිතයි. කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු තීරණ ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරනු ඇති. කමිටු සමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු කෙරුණා. පසුව ඔවුන් සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක්ද පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කරන්නේ. උතුර සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දියුරුම් දුන්නා. නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී. ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සුරේන් රාධවන් මහතා පත් කෙරුණා. ජේෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දියුරුම් දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දියුරුම් දුන්නේ රජිත් කීර්ති තෙන්නකොන් මහතායි. සියලු බලවේග ඒකරාශ්‍රී කර ගනිමින් ජනාධිපතිතුමා සිදු කරන ජයග්‍රාහී දේශපාලන ගමනට පාක්ෂිකයන්ගේ ආශිර්වාදය හිමිවැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයන් පවසනවා. ගම්පහදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබඳ පැහැදිලි කළා. පහුගිය වකවානුව තුල නොයෙක් නොයෙක් දේවල් කරලා නොයෙක් කුමන්ත්‍රණ කළා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් බිඳවන්න නොයෙක් කුමන්ත්‍රණ මේ රටේ දියත් වුණා. නමුත් එක්ක කුමන්ත්‍රණ එකක් මෙහෙම ජනතාව මුලා වුණ නැහැ. ජනතාව මුලා වෙන්නෙත් නැහැ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු බලවේගයකට ඒකරාශී කරලා ඊළඟ සියලුම මැතිවරණ ජයග්‍රහණය කිරීමට සැලසුම් කරනා තිබෙන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය මේ සූදානම් වෙන්නේ පැරණි සඳ කිඳුරු නාඩගම මරින නටන්න. මේකට ජනතාව ඉඩ දෙන්නේ නැහැ කියන එක මා දැඩි ලෙස අවධාරණය කරනවා. සේනා නැමැති දලඹු විශේෂය මර්ධනය කිරීම සඳහා සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා. බඩේරිකු උක්කැතුළු භෝග වර්ග කීපයකට සේනා නැමැති දලබු විශේෂයෙන් හානි සිදු වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචාතුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා ගොවින් හමුවේ සඳහන් කළේ. ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් කෘමිනාශක ඉසීම පිළිබඳ අත්හදා බැලීමද මෙවන විට සිදු කෙරෙනවා. මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙපස තාවකාලිකව පවත්වාගෙන යන බඩේරුගු අලවිසල් තාවකාලිකව නතර කිරීමට කෘෂිකර්ම බලධාරීන් පියවරගෙන තිබෙනවා. පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහවැව ප්‍රදේශයේ වෙළඳසල් පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. පරීක්ෂාවට ලක් කළ බඩේරුගු කරල්වල සේනා දලබු විශේෂය හා කීටයන් සිටීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. වෙළඳසල්වල ගබඩා කර තිබූ බඩේරිකු කරල් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. නැවත දැනුම් දෙනතුරු බඩේරිකු අලෙවි කිරීම නතර කරන ලෙසයි පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ WMS වනිනායක මහතා දන්වා සිටියේ. මේ අතර මුලතිව් සහ කිලිනොච්ච දිස්ත්‍රික්කවල පසුගියදා ඇති වූ ගන්වතුරෙන් හානි සිදු වූ වගාබිම් පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය පී හැරිසන් මහතා කටයුතු කළා. කිලිනොච්චිය මුරසමුට්ටු ප්‍රදේශයේදී ගොවින් හමුවී සාකච්ඡා කළ අමාත්‍යවරයා වගා හානි සඳහා වන්දි ගෙවීමට රජයේ සූදානම් බව සඳහන් කළා. හානි සිදු වූ වැව් සහ ඇලවේලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටද වැඩපිළිවෙලක් යොදන බවයි ඔහු ගොවින් හමුවේ සඳහන් කළේ. වනාලින් පහර දීමෙන් පුත්කලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එප්පාවල මහයිලුපල්ලම ප්‍රදේශයේ හේනක සිට නිවසට එමින් සිටි පුත්කලෙකු වනාලි ප්‍රහාරයකට ලක් වුණා.
මියගොසැත්තේ 58 හැවිරි දිපුත්කලෙක් මෙතර අනුරාධපුර කැලේ දෙවුල්පැව ප්‍රදේශයේ පැල් රැකීමට යමින් සිටි පුත්කලෙකුද වනාලි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා කැලේ දෙවුල්පැව ඉහළගම ප්‍රදේශයේ පදිංචි පිසුද්දා නැමැති 63 හැවිරිදි දෙදරුපියෙකුයි වනාලි ප්‍රහාරෙන් මියගියේ අලිර අංචුවක් නිසා දෙගම්පතහ ප්‍රදේශයේ ජනතාව දැඩි අවදානම් තත්වයට පත්ව සිටින බවට වාර්තා වනවා දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දෙගම්පතහ පාර දෙපස පදිංචිව සිටින ජනතාවට බෙදිනවල සිදුවැත්තේ නිදි වර්ජිතව රැය ගත කිරීමට බව එම ජනතාව පවසනවා දිනපතාම රාත්‍රී 7:30ට සමගම ඇතෙකු සමග වනාලි රංචුවක් එම ප්‍රදේශයේ සැරිසැරීම ඊට හේතුවයි ප්‍රධාන මාර්ගවල මෙන්ම නිවාස පිටුපසට වී ආහාර සුවා ඇවිදීමට අලින් පුරුදු වී සිටිනවා වනාලින් කම්වැදීම නිසා තමන් දැඩි අපහසුතාවට මුහුණ දෙන බව පවසමින් අනුරාධපුර මහවිලච්චේ ප්‍රදේශයේ ජනතාවද අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. අනුරාධපුර තන්ත්‍රිමලයේ මංසන්දී මාර්ගය අවහිර කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා වනාලින් සිය කම්බිම්වලට පැමිණෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්ුණා. වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ පක්ෂ නියෝජිතින් මෙහිදී අදහස් පළ කළා. ඒ සුළුතුරු රජය හොඳ හැටි දන්නවා මේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන වැඩපිළිවෙල ජනතාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරන වැඩපිළිවෙලක් කියලා. ජනතාවට තිත්ත වෙච්ච වැඩපිළිවෙලක් කියලා. එම නිසා මේ දේශද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවට නායකත්වය දීමට ශක්තියක් ඇති ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් දේශපාලන නායකයා දේශපාලන කරලියෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ ප්‍රයත්නයක් තමයි අද අපි දකින්නේ. දැන් අපි දකිනවා මේ දවස්වල වැඩිපුරම තියෙන්නේ ඇමතිපොරය. ඉස්සර නම් ආණ්ඩුව කරනකොට අපේ ආණ්ඩුව කාලේ ආණ්ඩුවට බැන්නේ විපක්ෂේ. ඒක තමයි තිබුණු සම්ප්‍රදාය. දැන් හැබැයි ඒ සම්ප්‍රදාය වෙනස් වෙලා. දැන් ආණ්ඩුවට ආණ්ඩුවම බයිනෝ. ආණ්ඩුවට වෙන කෙනෙක් බයින්න අවශ්‍ය දෙයක්වත් නැහැ. ආණ්ඩුවේ වැරදි වෙන කෙනෙකුට කියලා කියන්න ඕනෙත් නැහැ. ඒ අවශ්‍යතාවයේ තාම හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින කිසිම අඩුපාඩුවක් නැතු. රටට අවශ්‍ය කිරි දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට හැකි බව පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. අපේ රටේ අපි පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය සහ මිල්කෝ ආයතනය ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණය හදනවා කර්මාන්තාලය තියෙනවා. අපිට අවශ්‍ය කැපැසිටි එකට ඕනේ තරම් කරන්න පුළුවන්. අපේ රට කිරි වලින් ස්වයංපෝෂිතයි. ඩොලර් මිලියන 400ක් අපිට වියදම් කරලා කිරි ගේන්නේ නැතුව අපේ ගොවීන් කිරි ටික හැදුවා නම් මෙහි නිෂ්පාදනය කරන රස්සාවලුත් මේ ලංකාවේ හැදෙන්නේ. ඒ ගමවල මිලියන ආර්ථිකයත් හොඳයි. ඩොලර් මිලියන 400ක් එකතු වෙන හැම වරුදම තමුන්ට රට ඇතුළට අපිට කිරි ඉම්පෝට් කරන එක නතර කෙරුවොත් පිටරටින් ගේන එක නතර කෙරුවොත් අපි හෙට වෙනකොට අපි එළඳලා ගැට ගහලා ඉවරලා කිරි ගන්න පටන් ගන්නවා. ඒගොල්ලන් තර්ජනය කරනවා අපිට කිරි පිටි ගේන දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නැහැ. තියා ගන්නකො අපිට වැස්ස වෙන අපි කර දා ගන්නවා. වසර 26ක් ජන ශූන්‍යව පැවති ප්‍රදේශයක ස්ථිර නිවාස දහසක ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේදී ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ ජනතාවට ගම්පිම් අතහැර යාමට සිදු වුණා. වසර 26ක් තිස්සේ ජන ශූන්‍යව පැවති එම ප්‍රදේශයේ ජනතාව යලි ගම්පිම්වලට පැමිණියේ යුද්ධය අවසන් වීමෙන් පසුවයි. මෙම පිරිස වෙනුවෙන් නිවාස දහසක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. උන් හිටිතෙන් නැහිමි වූ තමන්ට ස්ථිර නිවසක් ඉදි කර දීම සම්බන්ධයෙන් එම ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. අපිට වෙන කතා ගන්න තවන්න අජේටත් ජනාධිපතිමාටත් අගමැතිමාත් අපි වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා. යුද්ධ කාලේ මේ ප්‍රදේශයේ කවුරුත් පදිංචිලා හිටියේ නැහැ. ඉතින් නිවාස අධිකාරිය හරහා අපිට නව නිවාස යෝජනා වැඩපිළිවෙල හරහා නිවාසල හම් වෙලා තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුවටත් නිවාස අධිකාරියටත් අපි කෘතඥතාව පළ කර සිටිනවා. කලබල නිසා මේ පැත්තේ කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා දැන් අලුතෙන් නැවත පදිංචි කිරීමක් විදිහට මේ නිවාස අධිකාරියෙන් අපට ලක්ෂ භාග මුදලක් පාස් කරලා දීලා තියෙනවා මේ ගේ හදාගන්න. ඒ නිසා අපි අජේටත් දරපත්තුමාටත් අගමැතිතුමාටත් මේ බව ස්තුතිවන්ත වෙනවා. අපොස උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැටලුවක් නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ජීව විද්‍යා නව විෂය නිර්දේශය සකස් කර ඊට අදාළ ගුරු අත්පොත්ද ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය පවසනවා. මේට අදාළ ගුරු පුහුණුද අවසන් කර ඇති බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.
www.ipnnews.lk.